දැන් එතකොට දැන් භික්ෂුන් වහන්සේලා දැන් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙනවා. ওই මස් මාස පිළිගනීවි. තව පැත්තක් බලන්න කියලා. ඒ කියන්නේ යම් කිසි දායකෙක් යම් කිසි මස් මාසයක් පූජා කරනවා නම් ඒකෙන් මෙන්න මෙහෙම බලන්න කියනවා. ඒකෙන් තමන් ඒ දානි සකස් කිරීම සඳහා ඒ දායක පිරිස තමන් උදෙසා සතු මරනවා නම් ඒදවන භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉදර දානයකට ආරාධනා කළා. ඊට පස්සේ උන්වහන්සේලාට දානි දෙන්නේ කියලා ඒ උදෙසා සතු මරනවා. අන්න එහෙම මේ උදෙසා සතු මරුවයි කියලා දැක්කොත් හරි ඇහුවොත් හරි සැකයක් හිතුනොත් හරි ඒ පූජා කරන මාසෙ පිළිගන්න එපා කියලා කියනවා. මොකද ඒකට හේතුව අර තමන් උදෙසා සතු මරණ එක වළක්වන්න අර දායක පිළිස. තමන් උදෙසා සතු මරණ එක වළක්වන්න එහෙම කරන්න එපා කියලා කියනවා. හැබැයි අර පොදුවේ තියෙන එකට එහෙම කරන්න එහෙම එකක් නීතිය පනවලා නැහැ. පොදුවේ සියල්ලන් උදෙසා මරණ මාසයේ තමන් උදෙසා කියන එක පිටරන්නේ නෙමෙයි. අර වෙනමම තමන් උදෙසාම දැන් අපි හිතමුද යෝයේ මේ ඉන්න යම්කිසි මහත්තේ. ගෙදරක දැන් මෙහි ඉන්න ඔබ අපි හිතමු දැන් මෙහි ඉන්න ස්වාමීන් වහන්සේලා 19ක් හරි දානකට ගෙදරකට වඩම්මන ආදාරාධනා දෙන්න. එහෙම කළා මේ 19ට දානි පූජා කිරීම වෙනුවෙන්. අන්න යම්කිසි හතෙක්ම වරන කුකුලෙක්ව හරි මරන. අන්න එහෙම මරුවනම් අන්න ඒක අපි දැක්කන. අපි ඇහුවනම් මෙහෙම කරා කියලා අපිට සැකයක් හරි ඇති වුණා නම් එහෙනම් ඒ මාසේ ගන්න එපා කියලා කියනවා. ඒක කරන්නේ මේ දායක පිටින් සත්තු මරණකේ වළක්වන්න. අපි වෙනුවෙන් අපි නිසා සත්තු මරණක වළක්වන්න. පැහැදිලිද කාටද? එතකොට අන්න ඒ හේතු නිසා අන්න ඒ විදිහට දැකීමෙන් හරි ඇහිමින් හරි සැක කිරීමෙන් හරි අපි උදෙසාම සකස් මැරුවා සකස් කරා කියලා එහෙමක දැනගත්තා නම් ඒක පිළිගන්නේ. අර පොදුවේ සකස් කළ දීන එකට එහෙම ප්‍රශ්නයක් කියලා නෑ. ඒ කාලේ මේක භික්ෂුන් වහන්සේ නමකට කණේ අමාරුවක් හැදිලා තිබ්බා. යම් හිසි කණේ ආබාධය. ඒක ගම්මානයක් තිබ්බ. ඒ ගම්මානේ මිනිස්සු කකුලුව මරලා තමයි ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අර භික්ෂුවට කියන මේ ගමට පින්දපාතේ වඩින්න එතකොට කකුළු මස් ලැබෙයි කියලා. ඊට පස්සේ කකුළු මස් වළඳන්න ඔබේ ওই ආබාධය සංසිඳෙයි කියලා. දැන් මේ මිනිස්සු දැන් කකුළුව මරලා ජීවත් වෙන්නේ. අවඩෙන් අසාධාරණී කරලා හිඟීතා කරලා කකුළුව මරලා ජීවත් වෙන්නේ. මේ භික්ෂුන් වහන්සේ ඊගමට පින්දපාතේ වැඩිහම කකුළු මස් ලැබුණා. අන්න උන්වහන්සේ කකුළු මස් වැළඳුවා. උන්වහන්සේ අර ආබාධය සුව වුණා. එහෙනම් අවඩෙන් අසාධාරණී පොදුවේ සකස් කරපු මාසි වඳඳලා තියෙනවා. තමන් උදෙසාම වෙනම සකස් කරපු එකක් තියෙනවා නම් අන්න ඒක ගන්න එපා කියලා කියන මොකද තමන් ඒක ගත්තේ නැතුණෙන් පස්සේ අර මිනිස්සු සතු මරණ එක නතර කරනවා. තමන් උදෙසා මරණ එක කරන්නේ. පොදුවේ මරණ එක එක අපි ගත්තේ නැහැ කියලා ඒක වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මේ මිනිස්සු කොහොමද ඒක ලෝක සම්මතේ යන විදිහ. පැහැදිලිද? එතකොට අන්න ඒකෙදි යම්කිසි කෙනෙක්ට පුළුවන් ඕනනම් වෙනම දයානුකම්පා ගුණයක් වඩන්න මගේ අතින් මෙන්න මේ අනුබල වීමවත් නොවේවා. කියලා දයානුකම්පා චේතනාවෙන් දයානුකම්පාවෙන් ගුණයක් වඩන්න පුළුවන්. කැමති කෙනෙක්ට අර විදිහට ගන්න පුළුවන්. එහෙම ගත්තා කියලා පාපය සිද්ධ වෙන්නේ මොකක්වත් අවඩක් අසාධාරණයක් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි යම්කිසි ආකාරයක අමනුෂ දෝෂ තියෙන, ඒ වගේ මේ තැනක නම් තමන් ඉන්නේ, අරන්නේ නම් ජීවත් වෙන්නේ, ඒ වගේ තැනක ඉන්න කෙනෙක් නම් මස් මාංශ ගන්න එකේ බල කිනේ එකයි සුදුසු. මොකද හේතුව අමනුෂ්‍ය උපද්‍රව එකකින් එන නිසා. වෙන දෙයක් නෙමෙයි. එතකොට තමන් ඉන්නේ ගෙවල වල හරි අමනුෂ්‍ය දෝෂ භූත දෝෂ වල හරි තියෙනවා නම් එහෙනම් මස් මාංශ ගන්න එකෙන් වැළකීන්න ඕනේ. ඒ වගේම ස්වාමීන් වහන්සේලා වුණත් අරන්නේ කැලෑවල කැලෑවක තියෙන කුටි වල ඒ විදිහට නම් ජීවත් වෙන්නේ. එහෙනම් මස් මාංශ ගන්න එකෙන් වැළකීන්න ඕනේ. මොකද ඒකට පෙන්නන්නේ ඒ කැලෑවල වල ඒ නොඒකාකාර අමනුෂ්‍ය දෝෂ ඒ වගේ දේවල් ඉන්න පුළුවන් කැලෑක ඉන්න කෙනෙක් මස් මාංශ ගත්තහම. අන්නේ හේතු නිසා කැලවල වල ඉන්න ඒ වගේම ගෙවල් වල නම් භූත දෝෂේ වගේ මොන හරි ප්‍රශ්න තියෙන අය ඒ දේවල් වලින් වළකින්න ඕනේ. ඒ වගේම ඔය තනි බංගලමේ ඔය වගේ පුළුඩු දේවල් කකාක ඔයවත් යන්න හොඳ නැහැ. ඒත් ඔය අමනුසාදීන්ගෙන් ප්‍රශ්න වෙන නිසා. ඔය දොලවල් ළඟ සමහර ඔය මිනිස්සු බීලා ඔය දොලවල් ළඟ හවස යමි. ඉතින් ඔය පාටි දාලා බීලා ඔය මාංශ පුච්චගෙන කාලා ඔය වගේ දේවල් කරනවා. ඒකෙන් නොයකාකාර අමනුස උපද්‍ර වෙනු. ඒ නිසා ඒ જાති දේවල් වලින් ඒ වගේ අවස්ථාවල ඒ මස් මාසකය ගත්තොත් Tamanṭame අනුතුරු සිද්ධ වෙන්නේ. එතකොට ඕකි තව විග්‍රහ වෙන්න ඕන තව පැතිකඩක් තමයි මේ විතර කියන එක. දැන් අද කට්ටිය නමකුත් දාගෙන තියෙනවා මේ පාම් විතර වල බෞද්ධ විතර කියලා. ඒව ගත්තා කියලා ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ කියලා. ඕකත් තේරුම් ගන්න ඕනේ වැදගත් කාරණා. මේ ඉස්සියක් ගැප් ගන්න ක්‍රම 10ක් තියෙනවා. ලිංගික සංසර්ගයෙන් විතරක් නෙමෙයි ඉස්සියක් ගැප් ගන්න. පුරුෂ සද්දී පුරුෂ ගාන්ධී මේ දේවල් වලන 30ක් ගැප් ගන්නවා කියලා පෙන්නලා තියෙනවා. ඔය වගේ විවිධ காரணා 10ක් පෙන්නලා තියෙනවා ගැප් ගන්න ක්‍රම. ඒකටත් හේතුව මට මතක විදිහට කොසල රජුරුවන්ගේ. කොසල රජුරුවන්ගේ හරි කොහොම හරි ආනන්ද හැමදෙරුවෝ.
ඔව් ආනන්ද හාමුදුරේ කොසල රජුරුවන්ගේ මට මතක විදිහට කොසල රජුරුව ඔව් අන්තපුරේ 500ක් කාන්තාවන්ට බණ කියන්න යනවා. ඊට පස්සේ දැන් කාන්තපුරේට ලේසියෙන් කෙනෙක් ඇතුළු වෙන්න දෙන්නේ රජුරුවන්ගේ අවසරය පිට ආනන්ද ස්වාමින්වහන්සේට අවස්ථා මේ අර මේ අන්තපුරේ පිළිසෙර බණ කියන්න අවස්ථාව සකස් කරලා දෙනවා ඒ අන්තපුරේ පිළිසෙර කෙරෙහි අනුකම්පාවෙන්. ඊට පස්සේ ওই විදිහට ආනන්ද ස්වාමින්වහන්සේ දින කිහිපයක් අන්තපුරේ පිළිසෙර බණ කිව්වා. අන්තිමේදී 500ම ගැප් ගත්තා. හැලුවර පස්සේ ළමයි ටික ඉපදුනාට පස්සේ දරුවෝ 500ක් ඉපදුන 500ම ආනන්ද හාමුදුරුවෝ. ඊට පස්සේ රජුරවණ්ඩ හරි ප්‍රශ්නයක් ඇතුණා මොකද්ද මේ සිද්ධ වුනේ කියලා. විගහට දොල ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ගහන ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම සිද්ධිය මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ආනන්ද හාමුදුරුවන්ගේ කටහඬින් තමයි අර 500ම ගැප් අරගෙන තියෙන්නේ. කටහඬට. එතකොට මේ 500ම පස්සේ මහාන වෙලා මේ 500ම හරි අපාරේට පස් වෙනවා. එතකොට අන්න ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා මහරජා ඉස්ත්‍රියක් ගැප් ගන්න ක්‍රම 10ක් තියෙනවා කියලා ওই 10 ආකාරයක් විග්‍රහ කරනවා. එතකොට දැන් මිනිසුන් අතර බොහෝ ප්‍රසිද්ධ මිනිසුන් අතර ප්‍රචලිතව තියෙන ස්වභාවික ලිංගික සංසර්ගය. එතකොට ඒක විතරක් නෙමෙයි තව සුක්‍ර ප්‍රාණය කිරීම. එතකොට මේ පුරුෂ ගන්ධයෙන් පුරුෂ ස්පර්ශයෙන් විතරක් හටහඬින් විතරක් ওই විදිහට ක්‍රම 10ක් පෙන්වලා තියෙනවා. එතකොට ওই විදිහට දැන් මේ කිකිලියා ගැප් ගන්න එතකොට මේ පිටරේ කියන එක ඒක ජීවි තිනවද නැද්ද කියන එක පිළිබඳ ඔය එක මේ ආයුර්වේද ලේඩි ડોක්ටර් කෙනෙක් ඔය සම්බන්ධව මාත් එක්ක තර්ක කරා. මේ එයා කියන්නේ මේ මේ පිටරේ ජීවියක් නැහැ කියලා. ඊට පස්සේ ජීවියක් නැහැ ඊට පස්සේ මම ඇහුවා කොහොමද එහෙම කියන්නේ. ඊට පස්සේ එයා කියන මේ පිටරේ කියලා කියන්නේ කිකිලිගේ ඩිම්බය විතරයි. පිටරය කියලා කියන්නේ කිකිලිගේ ඩිම්බය විතරයි. එතකොට ඒක මේ මේක එළියට ආවට පස්සේ ඒක කිකිලි රකිදී තමයි මේක ජීවියක් සම්බන්ධ වෙන්නේ කියලා තමයි දැන් මේගොල්ලෝ කියන්නේ. ඒ පිටර එළියට ආවට පස්සේ පිටරේ කියන්නේ කිකිලිගේ ඩිම්බේ විතරයි. ඒක එළියට ආවට පස්සේ කිකිලි ඒක රකිද්දී ඒ කුකුල් රුස්නේ දීලා ඒක රකිද්දී තමයි මේකට ජීවිය සම්බන්ධ වෙන්නේ කියලා දැන් මේගොල්ලෝගේ තර්කය. එහෙම රකින්නේ නැති නිසා මෙතන ජීවියක් සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. පැහැදිලිද? දැන් ඊට පස්සේ මම ඇහුවා මෙහෙම දෙයක්. දැන් ඒක කිකිලිගේ ඩිම්බේ නා ඊට පස්සේ දැන් ওই කාන්තාවන්ගේ දැන් මිනිස් කාන්තාවන්ගේ ඩිම්බ කියන එකක් තියෙනවනේ. ඊට පස්සේ දැන් මං ඇහුවා දැන් මිනිස් කාන්තාවකෙවි දැන් මේ මාසෙන් මාසෙට දැන් මේ ඩිම්බ පිට වෙන ක්‍රියාවලියක් තියෙනවා. එතකොට ওই විදිහට මේ මේ ඒ ඒ පද්ධතිය මුල් කරගෙන ඒක ඩිම්බය පිට වුණාට පස්සේ සුක්‍රාණුක සම්බන්ධය උතනට ඇවිල්ලා දරුවෙක් ඒ ජීවියක් ඒතන සම්බන්ධ වුණොත් එහෙම අර ඩිම්බේ ගර්භාෂයේ පිටියේ ඉරිලා එතන පටන් ගෙන මේ කලල බීජය වශයෙන් මේ දරුවෙක වැඩෙන්න පටන් ගන්න එතන පටන් ගෙන. අන්න එතකොට අර මාසයක් තිස්සේ වෙනවා අර මාසුද්ධිය කියන එක මෙන්සස් කියන එක ඒක නතර වෙනවා. අර දරුවෙක් ගැප් ගත්තා නම් ජීවියක් සම්බන්ධ වුණා නම් අර ඩිම්බේ ගර්භාෂයේ පිටි ඉරිදෙල එතන මව්කුස වැඩ එතන මේ දරුවෙක් වැඩෙන්න පටන් ගන්නවා මෙන්සස් වීම නතර වෙනවා. හැබැයි එහෙම වුණේ නැත්නම් ජීවිය සම්බන්ධුනේ නැත්නම් ගඳ ගහගෙන අපද්‍රව්‍යයක් විදිහට ජරාවක් විදිහට අරක පිට වෙලා යනවා. ඔහු මාසයක් පතා වෙන දෙයක්. ඊට පස්සේ මං කිව්වා දැන් මේක මෙහෙම නේද වෙන්නේ. දැන් ඒක එහෙමනම් වෙන්නේ අරක කිකිලිගේ ඩිම්බේ නා. ජීවිය සම්බන්ධ නොවුනා නම් මොකද්ද ඩිම්බෙට වෙන්නේ? ජීවිය සම්බන්ධ වුණා නම් අරක නර ක්‍රියාවලිය නතර වෙලා ඉවිල්ලා දරුවෙක් බඩ වැඩින පටන් ගන්නවා. ජීවිය සම්බන්ධ නොවුනා නම් ඒක පුණු වෙලා පිට වෙලා යනවා. එහෙනම් මේ විතරේ කියන එක කිකිලිගේ ඩිම්බේ නා. එතකොට ඒකට ජීවිය සම්බන්ධ වුණා නම් මේක නරක නොවී තියෙන්න ඕනේ. ජීවියක් සම්බන්ධ වුණා නම් ඩිම්බේ මොකද්ද වෙන්නේ? නරක වෙලා පිට වෙලා යනව නේද කියලා මං ඇහුවා. ඊට පස්සේ ඒක එයාට කට උතර නැති වුණා. අනේ මේ විතරේට ඒකට විතරේට ජීවිය සම්බන්ධ වුණා නම් විතරේ කුණු වෙවි කුණු නොවී තියෙන්න ඕනේ. විතරේ නරක වෙන්නේ නැතුව තියෙන ජීවිය සම්බන්ධ වෙච්ච නිසා. ජීවිය සම්බන්ධුනේ නැත්නම් ඩිම්බි කුණු වෙලා නරක වෙලා පිට වෙලා යන මිනිස් කාන්තාවගේ ඩිම්බි වුණත් එච්චරයි. මිනිස් කාන්තාවගේ ඩිම්බෙට ජීවි සම්බන්ධ වුණොත් විතරයි නරක වෙන්නේ නැතුව ඒක හිමම තියෙන්නේ. වැඩෙන්න පටන් ගන්න. ජීවිය සම්බන්ධ නොවුනනම් මිනිස් කාන්තාවගේ ඩිම්බෙත් මාසයක් ගානේ මොකද්ද හිත වෙන්නේ? නරක වෙලා ගඳ ගහගෙන අරක පිට වෙලා යනවා. පැහැදිලිද කාරණේ? අන්න එනම මේ පිටරේ දොල ජීවියක් නැහැ කියන එක මේක නිකන් මිත්‍යාවක්ම පමණයි හදාගත්ත. ඒකේ මේ ජීවි තියෙන. එතකොට බිත්තර තමන් තම්බෙනවා නම් ප්‍රාණඝාත පාප කර්ම එතන සිද්ධ වෙනවා. ඔව්. ඒ පැටව ඉන්නේ නැති ජීවිය සම්බන්ධ වෙලා නැති කම නෙමෙයි. ඒ කියන්නේ දැන් යම් කිසි දෙයක් අපි ගත්තොත් එහෙම දැන් මිනිස් කාන්තාවකී වුණා.
දෙයි දරුවෙක් දෙයි දරුවෙක දරුවව බඩි ඒ දරුවව වැටෙන්න අවශ්‍ය කරන පෝෂණී ඒ අවශ්‍ය කරන හැම දෙයක්ම හැම පසුතලයක්ම තකසුනේ නැත්නම් මොකද සිද්ධ වෙන්නේ දරුව වැඩිනවාද එහෙනම් දරුව වැඩින්නේ ඒ නිසා දැන් ওই දරුවෙක් ගැප් ගත්තට පස්සේ ඒ දරුවව හොඳට වැඩෙන්න නම් අර ඒ බිරිඳගේ මානසිකත්වයේ හොඳ යම් කිසි ස්ථාවර මට්ටමක තියෙන්න ඕනි කියලා කියනවා. ඒ නිසා තමයි අර හැමියා වුණත් දරුවෙක් ගැප් ගත්තට පස්සේ බොහොම ආදරෙන් එයා බලා ගන්න ඕනි කියලා කියන එක. එහෙම ආදරෙන් එයා බලාගත්තේ නැත්නම් ඒක දරුවට බලපානවා. දරුවගේ වර්ධනයට බලපානවා. එතකොට අර ඒ යම් කිසි භෝෂණ උනතාවය යම් කිසි ඒ අවශ්‍ය කරන ප්‍රත්‍ය පහසුකමගේ යම් කිසි උනතාවයක් එහෙම දෙයක් තිබ්බොත් අන්න අතන අර බීජය තුල ජීවය වර්ධනය වෙන්නේ නැතුව තියෙනවා. වර්ධිනී නූණ කියලා කියන්නේ ජීවය සම්බන්ධුන්නේ නැහැ කියන එක නෙමෙයි. ජීවය සම්බන්ධ වෙලා තියෙන නිසා තමයි ඒක රස්නෙට ගඳ කුණු වෙලා නරක් වෙලා යන්නේ නැතුව රස්නෙට උණුසුමට තියෙන්නේ. ජීවය සම්බන්ධ වෙලා නැත්නම් ඕක කුණු වෙලා යන ඕක ඩිම්බි විතරයි. ඕක ඩිම්බි විතර නම් පිටරේ කියන්නේ ඩිම්බි විතර නම් නරක් වෙලා යන්න ඕනේ. දැන් මිනිස් ක්‍රියාවලිය ගත්තට පස්සේ මිනිස් කාන්තාවගේ මිනිස් ක්‍රියාවලිය තේරුම් ගත්තා නම් ඕක තේරුම් ගන්න පුළුවන්. මොකද්ද වෙන්නේ කියලා. ඒක යන්නේ නැහැ නරක් වෙලා යන්නේ. අන්න එතකොට තමන් gedara bittara tambanawa na pranagada vaapa karma hidda wenawa. එතකොට කඩේක තඹපු bittara තියෙනවා. කඩේක තඹපු bittara තමන් ගිහිල්ලා ගත්තා කියලා දැන් තමන් මරපු එකක් වෙනවාද? අන්න එහෙම එකක් වෙන්නේ. හැබැයි දැන් අපි හිතමු ඕනේ දැන් හොටලයකට ගිහිල් ඉවර වෙලා දැන් bittara ආක. මට bittara ආපයක් දාලා දෙන්නයි කියලා කියන්නේ. අන්න එහෙම කිව්වොත් එහෙම එතකොට වෙනවා. දාලා තියෙන bittara ආප ගන්න. එතකොට එහෙම අහුවිල්ලක් වෙන්නේ. පැහැදිලිද කාරණේ? තාවෙත තේරුම් ගන්න ඕනි මේ කඩවල වල තියෙන. මේ මස් මාංශ කියලා කියන්නේ පවත්ත මස් මාංශද? පවත්ත මාංශ නෙමෙයි. අන්න එහෙනම් පවත්ත නොවන මස් මාංශ බුදු කෙනෙක් වළඳනවද? වළඳන්නේ නැහැ. අන්න එහෙනම් භික්ෂුන්හාසේලාට පවත්ත නොවන මස් මාංශ භික්ෂුන්හාසේලාට පූජා කරාට අන්න බුද්ධ පූජාවට මේ මස් මාංශ කියන්නේ ගැළපෙන්නේ නැහැ. දැන් පොඩ්ඩක් හිතන්න මෙහෙම දෙයක් දැන් මත්යන් කියන එක දැන් මත්යන් කියන එක බුදුරජාණන් වහන්සේ වරදනවද? වරදන්නේ නැහැ. ඒක අපියෝක දැනදෙන්න. ශ්ලාසයකට මත්යන් ටිකක් දාලා බුදුරජාණන් වහන්සේට පූජා කරලා ගැලපෙනවද? ගැලපෙන්නේ නැහැ. අන්නේ වගේ අපි හැදිරුව දන්න පවත්ත නෝන මස් මාස බුදු කෙනෙක් වරදන්නේ නැහැ. එහෙනම් කඩේ තියෙන මස් මාස සකස් කරලා අපි ඒක බුද්ධ පූජාවට තියනවනම් හරියට මත්යන් ටිකක් ශ්ලාසයකට දාලා බුද්ධ පූජාවට තිබ්බ වගේ වැඩ. ඒක ගැලපෙන්නේ නැහැ. ඉතින් අපි දන්නවනේ අපි පැහැදිලිව දන්නවනේ බුදුරජාණන් වහන්සේ පරිහරණය කරන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරපු දෙයක් තියෙනවා නะ අපි ඒගුණාහිර ස්වාමීනි වරඳන්න කියලා පූජා කරු ගැලපෙනවාද ගැලපෙන්නේ නැහැ අන්න එන ඒ ජාති දේවා පූජා කරන එක ගැලපෙන්නේ නැහැ සාංගික දානයේ සකස් කරපු සියල්ලම වුණා ඔව් සාංගික දානයේ සකස් කරපු සියල්ල වුණා බුද්ධ පූජාවට තියাদি මස් මාස තියන්න හොඳනේ මොදේක බුදුරජාණන් වහන්සේ පවත්ත නොවන මස් මාසයක් ගන්නෑ. භික්ෂුන් වහන්සේලාට ඒක ප්‍රශ්නයක් නෑ. හරියට. තමන්ට 100% පවත්ත මාසය කියලා විශ්වාස නම් ඒක බුද්ධ පූජාවට තිබ්බයි කියලා කිසිම ප්‍රශ්නයක් නෑ.